අයිබවන් තෙරුවන් සරණයි. සාමාන්‍ය පෙළ සිංහල සිංහල භාෂාව හා සාහිත්‍ය 2018 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටස සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්නෝත්තර පළවෙනි ප්‍රශ්නයේ දෙවැනි කොටසේ පළවෙනි ප්‍රශ්නයේ සිට රෝමි ලක්කන් 1 සිට රෝමි ලක්කන් 10 දක්වා තියෙන කොටස තමයි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි බලමු. මේ ප්‍රශ්න සහ පිළිතුරු මොනවද කියලා. ඊට මුලින් අපි බලමු මේ විස්තර පත්‍රිකාවේ විස්තර මොනවද තියෙන්නේ කියලා. අංක 1 සිට 10 තෙක් ඇති සියලු අණු කොටස් වලට කෙටි උත්තර ලියන්න. 1 ඉඳලා 10 වෙනකන් තියෙන සියලුම ප්‍රශ්න වලට කෙටි උත්තර ලියන්න ඕන. කිසියම් අණු කොටසකට ඔබ උත්තර නොලියන්නේ නම් එහි අංකය ලියා ඉදිරියෙන් ඉරක් අඳින්න. අංකයක යම්කිසි අංකයක පිළිතුරක් ඔබ දන්නේ නැත්නම් නොලියන්නේ නම් එහි අංකය ලියා. ලියන ප්‍රශ්නයේ අංකය ලියන්නේ නැති ප්‍රශ්නේ අපි කියමුකෝ රෝමි ලක්කන් 2 කියලා. රෝමි ලක්කන් 2 ලියන්නේ නැත්නම් රෝමි ලක්කන් 2 ලියලා ඒ ඉස්සරහින් අංකේ ලියා ඉදිරියෙන් ඉරක් අඳින්න. ඉදිරියෙන් ඔබ විසින් මෙහෙම ඉරක් අඳින්න ඕනේ. මෙහෙම ඉරක් අඳින්නට ඕනේ. පළවෙනි ප්‍රශ්නේ. පහත සඳහන් පදවල අරුත් පැහැදිලි වනසේ වාක්‍ය දෙකක් ලියන්න. පහත සඳහන් පදවල අරුත් පැහැදිලි වනසේ වාක්‍ය දෙකක් ලියන්න. අ වල ආ ඒත් වල. පළවෙනි එකේ මූර්ධජ ලයන්න. දෙවැනි එකේ විශේෂත්වයක් නැහැ වල කියන වචනේ පාවිච්චි වෙන්නේ. ඉතින් බලමු මේ වචන දෙකේ අකුරු යෙදිලා තියෙන ආකාරයේ අනුව ලයන්න යෙදිලා තියෙන ආකාරයේ අනුව වෙනස් වෙනවා. මෙන්න මේ දෙකේ ලයන්න සහ මෙතන තිබෙන ලයන්න වෙනස්. එහෙමනම් ඒ දෙකේ අර්ථය වෙන වෙනම පැහැදිලි වෙනසේ වාක්‍ය දෙකක් ගොඩනගන්නට ඕන. සීයා වලහාරා අඹ පැලයක් සිටුවේය. සීයා වලහාරා අඹ පැලයක් සිටුවේ. වල කියන්නේ ආවාටය, ගැඹුරට හාරපු ස්ථානය. මේ විදිහේ අර්ථ දෙනවා වල කියන එකේ තේරුම. ගොවියා වලට ගොස් දර කැපුවේය. වලට ඒකේ තේරුම කැලෑව කියන එක. අටවි කියලා කියනවා කැලෑව. ඉතින් වල කියලා කියන්නේ කැලෑව කියන එක. ගොවියා වලට ගොස් ගොවියා කැලෑවට ගිහිල්ලා දර කැපුවා කියන අදහස. දීම සඳහා වාක්‍ය ලිව්වා අපි ගොවියා වලට ගොස් දර කැපුවේ කියන වාක්‍ය. සීයා වල හාරා අඹ පැලයක් සිටුවේ කියලා උදාහරණ දෙකක් දක්වන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය. පහත සඳහන් වාක්‍යයේ වචන දෙකක අක්ෂර විඤ්ඤාසයේ සදොස්ය. පහත සඳහන් වාක්‍යයේ වචන දෙකක අක්ෂර විඤ්ඤාසයේ සදොස්ය. දෝෂ සහිතයි. එම වචන දෙක පමණක් නිදොස් කර ලියන්න. එම වචන දෙක පමණක් නිදොස් කර ලියන්න. ඒ සමිතියේ සභාපතිත්වයේ දරන තැනැත්තා දේශාන්තරයේහි කීර්තියක් ඇති අග්‍රගණ්‍ය පඬිවරයෙකි. මෙන්න මේ විදිහට තමයි ප්‍රශ්න පත්‍රයේ දැක්වෙන්නේ. ඒ සමිතියේ සභාපතිත්වයේ දරන තැනැත්තා දේශාන්තරයේහි කීර්තියක් ඇති අග්‍රගණ්‍ය පඬිවරයෙකි. මෙහෙම තිබුණ තමයි ප්‍රශ්න පත්‍රයේ දැක්වෙන්නේ. අපි නිවැරදි කරලායි තිබුණේ. මේ
වාක්‍යයේ මේ වචනය වැරදි. මේ වාක්‍යයේ මේ වචනයත් වැරදි. නිවැරදි විය යුතු තැන් තමයි මෙතන සහ මෙන්න මේ නකාරේ. එතකොට මේ දෙක තමයි නිවැරදි කර යුතු පිළිතුරු වෙන්නේ. නිවැරදි කරලා මේ විදිහට අපිට දක්වන්න පුළුවන්. අපි පිළිතුරු ලියද්දී මේ විදිහට පිළිතුරු පත්‍රයේ දක්වන්නට පුළුවන් ප්‍රශ්නීය අංකයේ යොදලා මේ විදිහට පිළිතුර දක්වන්න පුළුවන්. ඔබට වෙනත් වර්ණ භාවිත කරන්නට බැහැ. කළු වර්ණය සහ නිල් වර්ණයෙන් යුක්ත පෑන් පැන්සල් ඒ දේවල් පමණයි ඔබට පාවිච්චි කළ හැකි වෙන්නේ විභාග ශාලාවේදී. තුන්වෙනි ප්‍රශ්නයේ පහත සඳහන් පද සන්ධි කොට ලියා සන්ධි වර්ග නම් කරන්න. පහත සඳහන් පද සන්ධි කොට ලියා සන්ධි වර්ග නම් කරන්න. පහත සඳහන් වචන සහ උදර. සහ උදර කියන වචනය සන්ධි කරලා මේ විසන්ධි කරලා තියෙන්නේ. මේ විසන්ධි පද සන්ධි කරලා දක්වන්නට ඕන. ඉතින් හයන්න හකාරයේ හැදෙන්නේ හල් හ අක්ෂරය සහ ආ අක්ෂරය එකතු වෙලා. එහෙම තමයි හ කියන අක්ෂරය හැදෙන්නේ. එතකොට ඒක අපි ඉස්සෙල්ලාම වෙන් කරගන්නවා. ස්වර ව්‍යංජන වෙන් කරගත්තා. උදර වචනේ මේ විදිහටම පාවිච්චි වුණා. සහ ධන අ ධන උදර. එතකොට මෙතන එක ළඟම අපිට පේන්න තියෙනවා ස්වර දෙකක් තියෙනවා. දැන් මෙතන ව්‍යංජනේ වෙන් කරලා තියෙන්නේ මෙතන ස්වරයේ තියෙනවා මේ හ කාරයේ සමග තිබුණු ව්‍යංජනේ. ඉතින් ඒ දෙකෙන් වෙන් කරලා ගත්තම මේ විදිහට ස්වර දෙකක් එක ළඟ පවතිනවා. ඒ ස්වර දෙකම වෙනුවට මෙතනදී ඕ කාරයේ එකතු කරලා තියෙනවා. අයන්න සහ උයන්න කියන අක්ෂර දෙකම වෙනුවට මෙතනදී ඕ කාරයේ පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේ වචනේ සහ ධන ඕ දර මේ කොටස ඉතිරි වෙච්ච කොටස. එතකොට මේ දෙකම එකතු වෙලා මේ දෙකම වෙනුවට ආදේශ වෙලා තියෙනවා ඕ අක්ෂරය. එතකොට මේ අකුරත් අල් හයන්නත් ඕ අකුරත් එකතු වුණාම ස හෝ. අල් හයන සහ ඕ අකුර එකතු වුණාම හෝ කියලා හැදෙනවා. හෝ අක්ෂරය හැදෙනවා. ඊට පස්සේ දර සහෝදර. සහෝදර කියන වචනේ සකස් වෙනවා. මේක ස්වරාදේශ සන්ධිය. මේ ස්වරවලට මේ ඕ කාරේ එකතු වෙච්ච හින්දා ආදේශ වෙච්ච නිසා ස්වරාදේශ සන්ධි විදිහට දක්වන්න පුළුවන්. ඊළඟ එක රුක් ධන අත්තන. රුක් ධන අත්තන. ඊළඟට අපි රුක් ධන ක් ධන අත්තන. අල් කයන්නක් එකතු වෙලා තියෙනවා. අපි සන්ධිවලදී කරන්නේ උච්චාරණ පහසුව සඳහා වචන දෙකක් හෝ වචන කිහිපයක් හෝ අවශ්‍ය විදිහට සකස් කර ගැනීම උච්චාරණ පහසුව සඳහා. ඉතින් ඒ සඳහා මෙතනදී ව්‍යංජන අකුරක් එහෙම නැත්නම් මෙතන තිබුණු අක්ෂරේම මෙතනත් යෙදෙනවා. රුක් කියන වචනේ හල්කා යන්න දෙපොලක දැන් යෙදෙනවා. ඊට පස්සේ රුක් ධන ක් ධන අත්තන කියන මේ දෙකේ හල් කයන්න සහ අයන්න එකතු වෙලා මෙතනදී කයන්න වෙලා තියෙනවා. ස්වර ව්‍යංජන වෙන් කිරීම පිළිබඳව දැනුම ඔබට තියෙන්නට ඕන මේ අවස්ථාවලදී. ඉතින් හල් කයන්න සහ අයන්න එකතු වෙලා කයන්න හැදෙනවා. එතකොට රුක් ඒක ඒ විදිහමයි කයන්න අලුතින් එකතු වෙලා තියෙනවා. දැන් මේ අකුරම තමයි මේ අකුර වෙලා තියෙන්නේ. උත්තන අයන්න දැන් මෙතනට එකතු වෙලා තියෙන හින්දා උත්තන එතකොට හැදෙනවා. රුක් කා උත්තන රුක්කත්තන කියන වචනේ හැදෙනවා. එතකොට සිද්ධ වුණේ මෙන්න මෙතන තිබුණු හල් කයන්නම මෙතනටත්
එකතු වෙලා මෙතනට නැවත වතාවක් යෙදිලා ඒ හල් කයන්න මෙතන පරස්වරයත් සමග එකතු වෙලා කයන්න සකස් වෙලා උච්චාරණ පහසුව සඳහා රුක්කත්තන රුක් දන අත්තන රුක් අත්තන කියන ප්‍රකාශයට වඩා රුක්කත්තන කියන පදේ උච්චාරණයට හරිම පහසුයි. ඒ නිසා මෙතනදී සිද්ධ වෙලා තියෙන්නේ දිත්ව රූප සන්ධිය. දිත්ව රූප සන්ධිය. හල් කයන්න දෙකක් වෙලා තියෙන නිසා තමයි දිත්ව කියලා කියන්නේ. එනම් දිත්ව රූප සන්ධියක් තමයි මෙතනදී සිද්ධ වෙලා තියෙන්නේ. හතරවෙනි ප්‍රශ්නය පහත සඳහන් වාක්‍යයේ ඇතුළත් උපසර්ග පද දෙකක් උපුටා දක්වන්න. පහතින් සඳහන් වෙනවා වාක්‍යයක්. ඒ වාක්‍ය තුළ උපසර්ග පද දැක්වෙන වචන තියෙනවා. ඒ අතරින් උපසර්ග දෙකක් දක්වන්නට කියන්නේ. අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා නව ක්‍රියාමාර්ග අනුගමනය කිරීම ප්‍රතිඵලදායක බව විදුහල්පතිතුමා පැවසීය. උපසර්ගයේ යෙදෙන පද තමයි මේ පද. අපි විශේෂ කරලා දක්වමු. මේ පද අනුගමනය ප්‍රතිඵලදායක. මේ වචනවල තමයි උපසර්ග පද තියෙන්නේ. ඒ උපසර්ග පද මේ විදිහට වචනේ ඉවත් කරගත්තම ද්‍රව්‍ය මේ කොටස එකතු වුණාම අපද්‍රව්‍ය උපසර්ගයේ දෙන්නේ අර්ථයට බාධා කිරීම, අර්ථය අනුව පැවතීම, අර්ථය වැඩි කිරීම, අර්ථය අනුව පැවතීම. ඔය විදිහේ අර්ථ ගොඩක් තියෙන උපසර්ග එකතු වීමේදී අප කියන උපසර්ගය එකතු වුණාට පස්සේ ද්‍රව්‍ය කියන එක විශේෂ වෙනවා. අපද්‍රව්‍ය කියන්නේ ඉවත් කළ යුතු අපවිත්‍ර තත්වයට පත්වෙච්ච ද්‍රව්‍ය කියන එක. එහෙනම් මෙතන අප කියන්නේ උපසර්ග පදයක්. ඒක අපිට තෝරලා ගන්නට පුළුවන්කම තියෙනවා. අනුගමනේ ගමනය සහ අනුගමනේ කියන අනු කියන උපසර්ගය මෙතනදී එකතු වෙලා තියෙනවා. එහෙනම් ඒකත් උපසර්ගයක් වෙනවා. ප්‍රතිඵල ප්‍රති කියන උපසර්ගය මෙතනදී යෙදෙනවා. උපසර්ග බොහෝ සංඛ්‍යාවක් සිංහල භාෂාවේ පවතිනවා. ඉතින් ඒ අතරින් මෙතනදී යෙදিলা තියෙන උපසර්ග කිහිපයයි. අප අනු ප්‍රති කියන උපසර්ගයේ අතරින් අපි දෙකක් දක්වනවා. අනු ප්‍රති කියන උපසර්ග දෙක. පස්වෙනි ප්‍රශ්නය පහත දක්වන පදවලට විරුද්ධාර්ථවත් පදේ බැගින් ලියන්න. පළල දිග. පළල දිග. එහෙම නැත්නම් දිග කියලා આવොත් අපිට පළල කියලා විරුද්ධාර්ථ පදේ ලියන්න පුළුවන්. සරල සංකීර්ණ. සරල සංකීර්ණ. පහත සඳහන් අදහස් වලට ගැළපෙන තනි පදයේ බැගින් ලියා දක්වන්න. පහත සඳහන් අදහස් වලට ගැළපෙන තනි පදයේ බැගින් ලියා දක්වන්න. සිංහල භාෂාවේ විශේෂ කොටසක් තමයි තනි පද භාවිතය. දීර්ඝ වූ විස්තරයක් ප්‍රකාශ කිරීම සඳහා සමහර වෙලාවට එක වචනයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. බලමු ඒ වගේ අවස්ථාවන් තමයි මේ තියෙන්නේ. තමාගේම අභිමතයට අනුව වැඩ කරන මේක පිළිතුර වෙන්නේ අත්තනෝ මතික. තමාගේ අභිමතයට අනුව වැඩ කරන කෙනාට කියනවා අත්තනෝ මතිකව වැඩ කරන කෙනා කියලා. තමාගේ අභිමතයට අනුව වැඩ කරන කෙනා අත්තනෝ මතික. එක් ඇසක් පමණක් පෙනෙන තැනැත්තා කණා. කන වූ පුද්ගලයා. කණා කියලා තමයි දක්වන්නේ. එක් ඇසක් පමණක් පෙනෙන තැනැත්තාට කියන්නේ කණා කියලා. ඇස් දෙකම නොපෙනෙනවා නම් ඔහු අන්ධ කියන නාමයෙන් හඳුන්වනවා. හත්වෙනි ප්‍රශ්නය අපේ සංගමයේ සභාපති නොහොත් සභාපතිනිය සභාව අමතන්නේය. අපේ සංගමයේ සභාපති නොහොත් සභාපතිනිය සභාව අමතන්නේය. අප සංගමයේ සභාපති නොහොත් සභාපතිනිය සභාව අමතන්නේය. අප සංගමයේ හත්වෙනි ප්‍රශ්නය අප සංගමයේ
සභාපති නොහොත් සභාපතිනිය සභාව අමතන්නේය. මේ කේස් අප සංගමයේ සභාපති නොහොත් කියන වචනේ තේරුම තමයි නැත්නම් කියන. සභාපති හෝ සභාපතිනිය සභාව අමතන්නේය කියන තේරුම එකේ නිවැරදි වාක්‍ය තමයි අප සංගමයේ සභාපති නොහොත් සභාපතිනිය සභාව අමතන්නේය. අප සංගමයේ සභාපති නොහොත් කියන්නේ එහෙම සභාපති හරි එහෙම නැත්නම් සභාපතිනිය හරි සභාව අමතන්නේය. මෙහෙම මේ වාක්‍ය රීතියේදී සභාපති මෙතනදී පුරුෂාර්ථයක් දක්වන නිහින්දා නොහොත් කියන එක තුළ දෙවනි කොටසේ සභාපතිනිය කියන අන්තර කොටසින් දැක්වෙන නිසා වාක්‍ය අවසාන විය යුතු වෙන්නේ ස්ත්‍රී අර්ථයේ ප්‍රකාශ වෙන විදිහට. සභාපතිනිය සභාව අමතන්නේය. අප සංගමයේ සභාපති නොහොත් කියන කොට මේ සභාපතිතුමා හෝ සභාපතිනිය තමයි සභාව ඇමතීමේ කටයුත්ත කරන්නේ. එහෙනම් වාක්‍ය අවසන් වෙන්නේ සභාපතිනිය කියන වචනේ. සභාපතිනිය සභාව අමතන්නේ කියලා දැක්වෙන්න ඕන. සභාපති නොහොත් සභාපතිනිය සභාව අමතන්නේ කියලා තිබුණොත් ඒ වාක්‍ය වැරදි. වැරදිලාවත් මෙතන වචනය මෙතැන්ට යෙදිලා මේ වචනේ මෙතැන්ට යෙදුණොත් එතනදී අමතන්නේ කියලා මේ මුලින් තිබුණු විදිහට දක්වන්න වෙනවා. අප සංගමයේ සභාපති අප සංගමයේ සභාපතිනේ නොහො සභාපති සභාව අමතන්නේ. ඒ වාක්‍යය හරි. ඉතින් අපි බලමු තිබුණේ අප සංගමයේ සභාපති නොහොත් සභාපතිනිය සභාව අමතන්නේ කියලා. එතකොට සභාපතිනිය සභාව අමතන්නේ කියලා යෙදෙන්න බෑ. එහෙනම් සභාපතිනිය සභාව අමතන්නේ කියලා වාක්‍ය සකස් විය යුතුයි. අප සංගමයේ සභාපතිනිය සභා අප සංගමයේ සභාපති නොහොත් සභාපතිනිය සභාව අමතන්නේ කියලා ඒ වාක්‍ය නිවැරදි කරගන්න පුළුවන්. ලාංකික ක්‍රීඩකයෝ තරඟයේ ජය ගනීවි. ලාංකික ක්‍රීඩකයන් තරඟයේ ජය ගනීවි. ලාංකික ක්‍රීඩකයන් තරඟයේ ජය ගනීවි. තරඟයේ ජය ගනීවි කියලා වාක්‍යය නිවැරදි වෙන්නට ඕන. අටවෙනි ප්‍රශ්නේ පහත දක්වන වාක්‍ය වල තද කළු අකුරින් මුද්‍රිත පද අයත්වන ක්‍රියා වර්ගය නම් කරන්න. පහත දැක්වෙන වාක්‍යවල තද කළු අකුරින් මුද්‍රිත පදවල පද අයත්වන ක්‍රියා වර්ගය නම් කරන්න. දරුවන් ගී ගයති දෙමව්පියෝ තුටු වෙති. දරුවන් ගී ගයති. මේකේ ගී ගයති. ගයති. ඒක තමයි කළු කරලා තියෙන්නේ. අපිට ලියන්නට තියෙන්නේ මේ ක්‍රියා වර්ගය මොකක්ද කියලා. එහෙනම් පිළිතුර වෙනවා කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා. කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවක් තමයි ගයද්දි. දරුවන් ගී ගයද්දි. ගයද්දි කාලාර්ථේ ගයද්දි ගයන වෙලාවේ කියන අර්ථයේ දීම සඳහා. ගඟ ගලද්දි මම හඬද්දි. ඔය විදිහට දැක්වෙන්නේ කාලාර්ථයේ අසම්භාව්‍යක් ක්‍රියා. බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩි. බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩි. විධික්‍රියා බල. මේකේ බල කියන වචනේ තමයි
කළු කරලා තියෙන්නේ බල විදික්‍රියා. ආදරයෙන් කරන අනාදරයෙන් කරන විදිහට විදික්‍රියා විධානයක් අනකිරීමක් දැක්වෙන ක්‍රියාවලට විදික්‍රියාවක් කියලා කියනවා. මේකේ බල සුබ නිමිති පෙරමඟ නැකතටත් වැඩි කියන වාක්‍යයේ බල කියන එක ඒ කාව්‍ය පාඨයේ විදික්‍රියාප තමයි දැක්වෙන්නේ බල කියන වචනේ. පහත සඳහන් යෙදුම් වල පළමුවෙනි වචනය සමග දෙවැනි වචනයේ නොගැලපීමක් ඇත. පළවෙනි වචනය මේ වාක්‍යවල මේ වචනවල යෙදුම් වල පළවෙනි වචනය සමගින් දෙවැනි වචනය ගැලපෙන්නේ නැහැ. වඩාත් ගැලපෙනසේ පළමුවෙනි වචනය හෝ දෙවැනි වචනය සකස් කරලා ලියන්නට ඕන. බලමු මොනවද කියලා. පාසල් ශිෂ්‍යයා, අපි විවාහයේ පාවිච්චි කරනවා නිතර වැරදියට මේ යෙදුම්. පාසල් ශිෂ්‍යයා කියලා වචනේ පාවිච්චි කරන්න බෑ. එහෙනම් පාවිච්චි වෙන්න ඕන පාසල් සිසුවා. ඊළඟ වචනේ විදේශ ප්‍රවෘත්ති, විදේශීය ප්‍රවෘත්ති. එහෙම නැත්නම් විදේශ පුවත්, විදේශ පුවත්, විදේශ පුවත් කියන විදිහට සකස් වෙන්නට අවශ්‍යයි. පහත සඳහන් වාක්‍ය ඇතුළත් යුගල පද දෙක තෝරා වෙන වෙනම ලියන්න. පහත සඳහන් වාක්‍යයේ තියෙනවා යුගල පද. යුගල පදත් භාෂාවේ ඉතාමත් වැදගත් වගේම නිරන්තරයෙන්ම පාවිච්චි වෙන කොටසක්. කථන භාෂාවේ සහ ලිඛිත භාෂාව කියන දෙකේදීම ගෙවල් දොරවල් බැලීමට පැමිණි තරුණයා තරුණයාගේ වංහුන් ගෙවල් දොරවල් බැලීමට පැමිණි තරුණයාගේ වංහුන් දැනගත් මව්පියෝ ඔහුට අකමැති වූහ. ගෙවල් දොරවල් බැලීමට පැමිණි තරුණයාගේ වංහුන් දැනගත් මව්පියෝ ඔහුට අකමැති වූහ. ගෙවල් දොරවල්, මේක යුගල පදයක්. ගෙවල් දොරවල් වංහුන්, වංහුන් කියන්නේ යුගල පදයක්. එහෙනම් මේ වාක්‍යයේ යුගල පද දෙක තමයි අපි මේ දැක්වේ ගෙවල් දොරවල් සහ වංහුන් කියන වචන දෙක. ගෙවල් දොරවල් වංහුන්. ගෙවල් දොරවල් වංහුන්. හොඳයි, අපි සාකච්ඡා කළේ 2018 සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයට අදාළ දෙවැනි කොටසේ පළවෙනි ප්‍රශ්නයේ යටතේ දැක්වෙන රෝම ඉලක්කම් 1 ඉඳලා රෝම ඉලක්කම් 10 දක්වා තියෙන ප්‍රශ්න සඳහා පිළිතුරු. ඉතින් මේ කොටසට සමාස, සන්ධි, ක්‍රියා, කර්මකාරක, කර්තෘකාරක මේ සියලු දේවල් ආශ්‍රය කරගෙන ප්‍රශ්න ඇතුළත් වෙනවා. ඒ නිසා මේ හැම දෙයක් පිළිබඳවම හොඳ අවධානයක් අපිට යොමු කරන්නට වෙනවා. ඉතාමත් කෙටි ප්‍රශ්න තමයි මේ විදිහට ඉදිරිපත් වෙන්නේ. අපිට යම්කිසි විදිහකින් වැරදුනොත් ඒ ලකුණු ලබා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා හොඳින් අවධානය යොමු කරන්න මේ ප්‍රශ්න 10 සඳහා. ප්‍රශ්න මේ ප්‍රශ්න ටික අනිවාර්යයෙන්ම පිළිතුරු සැපය යුතු කොටසක් වෙනවා. ඒ නිසා අවධානය යොමු කරන්න. අපි කතා කරපු තොරතුරුත් එක්ක මොන මොන කොටස් වලටද අවධානය යොමු කරන්නට ඕන කියන එක ඔබට වැටහෙනවා, පැහැදිලි වෙනවා. 10 11 කියන ශ්‍රේණි දෙකේම පාඩම් වලින් තමයි මේ පාඩම් සකස් වෙන්නේ. එසේනම් ඔබට සාමාන්‍ය පෙළ සිංහල විෂය, සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය හොඳින් සමත් වෙන්නට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිරිවෙන දහම් පාසල පාසල YouTube නාලිකාව සමගයි ඔබ මේ එකතු වුණේ.